මෙතන තියෙන මේ පායන් කීපයක ගොඩනැගිලි කීපයක නටබුන් මේ වටේ ලොකු ප්‍රාකාරයක් තියෙනවා සැඟවිලා ඉන්න පුද්ගලෙක් මේවා කරන්නේ නැහැ සාලි කුමාරයා කියලා තියෙන ගන්ධනවල මිනිසුන්ට නුඹලාගේ නිවෙස්වල රෝගීන් සිටිද්ද රෝගීන් සිටිනවා නම් කැඳවන් එන්න එක්තරා යුගයක මේවා අයින් කරලා තියෙන්නේ මොකද මේ මඩ ගැහිීම නිසා මේ ලෝක ඉතිහාසයේ මහත්කම සිදුවිච්ච මුල් දේ නෙවෙයිනේ විජේ කුමාරයා කියන්නේ ලාට රටින් කරන නරක වැඩ නිසා පිය රජතුමා එළවලා දැම්මා එහෙම කෙනාගෙන් ද අපි ආරම්භ වුණේ මම කියන මම නම් නැහැ කියලා අයිබෝන් අද අපි ආවා ඉතිහාසය ඉතිහාසය ගැන හොයාගෙන යන ගමන अति गौरवनीय कुरुनेगल नारंपुल विशुद्धि स्वामी वहां से तिरुवनसरने अभी मुखद දැනට කවුද මෙතන වැඩ වාසය කරන්නේ අපේ මහත්යෝ මෙතන නායක හාමුදුරුවෝ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාස මහානිකායේ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක විතාරණගම සුමේද නායක මහයිම පානන් වහන්සේ තමයි අපේ නායක හාමුදුරුවෝ හා හා අපි උන්වහන්සේගේ ශිෂ්‍යෝ ශිෂ්‍යෝ දැන් අපිට මේ මෙතන ලොකු කතන්දරයක් තියෙනවා මෙතන මේ සාලිය ලෙන කියලා තමයි සාමාන්‍ය ජනයා කියන්නේ සාමාන්‍ය මිනිස්සු කතන් සාලිය ලෙන ඇයි මෙතෙන් සාලිය ලෙන කියන්නේ මෙතනට සාලිය ලෙන කියලා කියන්නේ සාලි අශෝකමාලා දෙන්න මුල් කාලේ සැඟවු සිටිය නිසායි මොකද ගල් ලෙනක තමයි සැඟ වෙලා සිටියේ ඒ ලෙන ආද විහාරයේ බවට පත් කරලා තියෙන්නේ ඉතින් මෙතන ලොකු දීර්ඝ ඉතිහාසයක් තියෙනවා හා හා අනුරාධපුරයත් කොත්මලෙත් සම්බන්ධ වෙලා මෙතනත් සම්බන්ධ වෙලා සැඟවිගේ ඉතිහාසයක් තියෙන තැනක් සැඟවිලා තියෙන ඉතිහාසයක් ඉතිහාසයක් ඒක ඉදිරියට ඇවිත් නැහැ ඇවිල්ලා නැහැ අපි කැමති ඒ ඉතිහාසය දැනගන්න يعني ඇයි මේක එළියට ආවේ නැත්තේ සමහර විට අපේ මිනිසුන් පුරා ඉස්සරත් අදත් ඉදිරියටත් ඇතන් දේවල් හංගවනවා මොකද සැබෑව ඉදිරියේ මොකද මේ එදත් බොරුව අදත් බොරුව ඉදිරියටත් බොරුවනේ හා හා හරිද ඒ නිසා ඒක තමන් හරි ඇත්ත කියලා ඉදිරියට දාපු දෙයම රෙජිස්ටර් කරන්න තමයි හදන්නේ ආ එහෙම නමුත් සත්‍ය වහනවා සත්‍ය වහනවා සත්‍ය වහනවා නමුත් ඒක වැහිලා ගියාට ධර්මතාවයක් වශයෙන් කවදාවත් මහත්ව වැහින්නේ නැහැ හා හා මෙතන කොහොමවත් වැහින්නේ නැහැ වහලා දමන්න හැදුවට වැහෙන්නේ නැහැ ඔව් මොකද මේ අපට ගංවාසී මේ හැමෝම දන්නවා මෙතන සාලි අශෝකමා සාලිය කුමාරයා සහ අශෝකමාලා කුමරිය වාසය කරපු ස්ථානයේ බවට වාසය කරපු ස්ථානයේ ඒ සාධක සියල්ල තියෙනවා සාධක සියල්ල තියෙනවා අපි කැමති ඒ කතන්දරේ දැනගන්න අපි හිමුණු කොතනින්ද අපි හාමුදුරනේ එක පටන් ගන්න මේක මූල ආරම්භයේ පටන් ගන්න සිද්ධ වෙන්නේ අනුරාධපුරයෙන් ආහා අනුරාධපුරයෙන් කොත්මලේ පූඬලුවේ කොටගේ පිටිය කියන ගමිනුත් මේ ස්ථානයේ දිනුත් තමයි කතාව ගෙතිලා තියෙන්නේ හා හා අසෝ සාලේ කුමාරයා කොහොමද දුටුගැමුණු රජුන්ගේ පුතානේ ඔව් අශෝකමාලාව හිටියේ අනුරාධපුරයේ මල්වතුයේ පාමුල හා හා එතුමිය මුණ ගැහුණේ මේ කුමාරයාට සීමා බෝධින් වහන්සේ ළඟට මල් විකුණන්න ඇවිත් හා හා එතන තමයි මේ දෙන්නගේ පළමු බැඳීම ඇති වුණේ හා 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 දැන් එතකොට ඒ පළමු බැඳීම එතනින් ඇති වෙලා ඒක කොහොමද මෙතෙන්ට මෙතෙන්ට සම්බන්ධ වුණේ මේ රට යුද ගිනි ගන්න යුගයක් තිබුණා. ඔව්. ඒ දුටුගමුණු රජතුමා රජ වෙන්න පෙර කාවතිස්ස යුගයේ ඉඳන්. ඔව්. එතකොට කාවතිස්ස රජතුමා කියන්නේ දුටුගමුණු මහරජතුමාගේ පියාණන්. හා හා. එතකොට ඒ කාලේ ඉඳන් පිය රජතුමා වැඩියේ මේ යුද කරන්න මිනිසුන් මිය යනවට ඒවට සතුරු තිබුණා දෙහැමි රජ කෙනෙක්. ඔව්. මිනිසුන් හංවඩු ගැසුවා බියගුල්ලා කියලා. නමුත් එතුමා බියගුල්ලෙක් නෙමෙයි. ඔව්. ධාර්මිකව රට පාලනය කරපු ධාර්මිෂ්ඨ රජෙක්. හ්ම්. නමුත් එතුමාට දාව උපන් ගාමිණී කුමාරයා ගැමුණු කුමාරයා ටිකක් දරුණේ හරිද
ඉතින් ඒ කෙසේ වෙතත් ඒ යුගයේදී එයා රජ දුටුගැමු රජතුමා මේ රජ කරන යුගයේදී තමයි මේක යුද කරලා රට එකසේසත් කරගෙන තියෙන්නේ. ඉතින් යුද්ධෙන් හානි වෙච්ච රට විහෙර විහාර විනාශ වෙච්ච ඒ සෑම දෙයක්ම සාස්ත්‍රීක කරන්න උදව් කරේ රජතුමාට සාලිය කුමාරයාත් අරිට්ඨ කුමාරයාත් තව කුමාරයෙකුත් මේ රටේ ඇවිදලා තොරතුරු හොයලා රජතුමාට කියනවා. එතකොට මහරජතුමා ඒ පලාස් සාස්ත්‍රීක කරනවා वेर विहार हदनवा कटयत करला उदव दूनी मे कुमार एम अतर तुरे मे स्थान प्रमीनिया साल्य कुमार अरिट कुमार असुंपीट असुंपीट ये पारिसरे दिहा बानो बहुम लसन दियाली गलन पर्वत दियाली गलागन गल तला सुंदर वन सत् शिशिल पारिसरिया मे साली कुमार आट बहुम हित मेतन संसार पुरुद එතකොට මෙතන මේ විදිය තනක් කියලා ගිහින් මහරජු වණ්ඩික පියාණෙනි මෙහෙම තනක් තියෙනවා. ඔව්. වැව් අමුණු වාපි නැහැ. ආහා. ශාස්ත්‍රීක කරන්න වැව් අමුණු බඳලා කෙත්වත් ශාස්ත්‍රීක කරන්න හොඳ පලාතක්. ඔව්. හේන් ගොවිතැන් වලින් ජීවත් වෙන මිනිසුන් සිටිනවා. නමුත් වාපි බඳලා කුඹුරු අස්සද්දන්න හොඳ පලාතක් පියාණෙනි මේ විදිය දියෑලි ධාරා ගලා හැටෙනවා. මේ බොහෝ හොඳ තැනකට එනම් පුතා පුත්‍ර නුවණි මේ ඔබ මෙතන බාරගෙන ඒ පලාත ශාස්ත්‍රීක කරන්න. ඔව්. කියලා රජතුමා සාලිය කුමාරයාට පවරලා තියෙනවා. ආහා ආහා. ඉතින් පවර්ලා තිබුණා ඒක කුමාරයා බාරගත්තා පසු කාලයක අශෝකමාලාව මුණ ගැහුණට පස්සේ අශෝකමාලාවත් අරන් මෙතෙන්ට පැමිණියා මෙතෙන්ට පැමිණියා මෙතෙන්ට පැමිණියා හා හා දැන් එතකොට අපේ ජනප්‍රවාදේ හරි අපේ පොත්පත්වල හරි අපි මිනිස්සු බොහොමයක් දන්නේ සාලි අශෝකමාලා මෙතන හැංගිලා හිටියා කියලා සැංගිලා හිටියා කියන සැංගිලා හිටියා නම් මහත්යෝ මෙතන තියෙන මේ පායන් කීපයක ගොඩ නැගිලි කීපයක නටබු මේ වටේ ලොකු ප්‍රාකාරයක් තියෙනවා සැඟවිලා ඉන්න පුද්ගලෙක් මේවා කරන්නේ නැහැ ඔව් නේද සැඟවිලා ඉන්නේ බියගුල්ලෙක් වශයෙන් නමුත් පියාණන් මේ පිය රජතුමා එතුමාට සාලිය කුමරුවන්ට මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයෙක් වශයෙන් පාලනය කරගෙන ඉන්න පවර්ලා තිබුණේ පවර් ආහා පවර්ලා තිබුණේ මෙතන ඉඳගෙන සාලිය කුමාරයා වැව් 400ක් අදලා තියෙනවා හා හා දැන් මේ આવටම වැව් 10ක් විතර තියෙනවා මේ આવට මේ આવටම උඩ අහස් වැව ඉහළවැව පහළවැව කැතිකඳවැව තිඹිරියාවැව ගල්කිරියාවැව උල්පතවැව මහගාලේ මේ ආදී වශයෙන් මේ වටේට වැව් හරියට බොහෝ විශාල සංඛ්‍යාවක් තියෙනවා හා 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 එතකොට මෙතන ඉඳගෙන කරපු සේවය ඒ යටතේ කුඹුරු බොහෝ අස්සද්දලා තියෙනවා හා හා ඉතින් මේ ලොකු සේවයක් කරලා දැන් සැජවිච්ච පුද්ගලෙක් කවදාවත් මේ අපේ මහත්යෝ මේ ඒ වාගේ දේවල් කරන්නේ නැහැ ඔව් කරන්නේ මාලිගා කීපයක නටඹුන් තියෙනවා. ඔව්. ඒ විශාල දැන් මේ ගල්තලාවේ පොකුණු 14ක් තියෙනවා. ආහා. පොකුණු 14ක් තියෙනවා. අර තියෙන මාලිගාවල තිබිච්ච ගල් කණු. ආහා. මේ ඒවයි ගොඩනැගිලි. ඔව්. ප්‍රධාන මාලිගාව තිබිච්ච කන්දර ඉහළ අතන තියෙනවා. ඒ දෙපැත්තේ ගොඩනැගිලි දෙක නටඹුන් තියෙනවා. ඔව්. නැද විශාල පොකුණක් තියෙනවා. ආහා. ඒ දේවල් තාම තියෙනවා. ඒගොල්ලන්ගේ ඓතිහාසික අරලිය වින තියෙන අශෝකමාලාව අරලස පළඳපු බුදු පුදට ගත්තු අරලිය ගස් එහෙම තාම තියෙනවා බලන්න. එතන එතනත් මඟුල් වියනේ මඟුල් පොකුණේමක් කාටත් බලා ගන්න පුළුවන් විදිහට තියෙනවා. දැන් මේ සියලු නටබුන් බලන්න පුළුවන් ද මිනිස්සු ආවොත්? මිනිස්සු බලා ගන්න පුළුවන්. බලන්න පුළුවන්. බොහෝ දේවල් නිදහන් ගැරුව මිනිසුන් විනාශ කරලා තියෙනවා. විනාශ කරලා. විනාශකභාවයට පත් වෙලා තියෙන්නේ. ආහා. ආහා. දැන් එතකොට මේ තව මොනවද දැන් සාලිය දැන් අපි අද තමා දන්නේ සාලිය අශෝකමාලා ඇවිල්ලා මේ හැරි වැව් හැදුවා. මේකෙත් වතු මේ සියලු දේවල් සරුසාර කරා කියලා. තවත් මොනවද ඒ වගේ වෙච්ච සේවාවන් තියෙනවා? වෙච්ච සේවාන් කියන්නේ මේ වැව් අමුණු හදන්න සියලුම සැලසුම් අශෝකමාලා කරලා තියෙන්නේ. ආහා. එතකොට මෙතන අර පිටුපසින් ඈතින් පේනවා මහගාලේ වැව කියලා වැවක්. ඔව්. ඒක අශෝකමාලාගේ වැව. ආහා. ඔක කුඩා නෙළුම් විලක් තිබිලා තියෙන්නේ. ආහා. එක්තරා උදේක ඒ නෙළුම් විලේ රන්වන් පාට නෙළුම් මලක් පිපිලා තියෙනවා. අශෝකමාලා මේ මේ ස්ථානයේ ඉඳලා සාලිය කුමාරට කියලා තියෙනවා ස්වාමිනී රන්වන් පාට නෙළුම් මලක් පිපිලා තියෙනවා අර මල මට නෙලලා ගෙනත් දෙන්න කියලා. ඔව්. ඒ මල නෙලලා අශෝකමාලාට ගෙනත් දුන්නට පස්සේ මාලා කියනවා සාලිය කුමාරට ස්වාමිනී මේක ලොකු භාගයක්. මේ රන්වන් පාට නෙළුම් මල පිපින අපි ලොකු වාපියක් කරමු මෙතන. ලොකු වැවක් බඳිමු. ආහා.
හොඳයි මාලා ඔයා කියපු නිසා කියන නිසා මම මෙතන ලොකු ආපියක් කරා. හැබැයි මම මේකට ආදර වේවා කියලා නම තියන්නේ. ඔබට ඇති ආදරයට. ඉතින් මේ ඊන් පස්සේ වැව හදලා සාලි කුමාර ආදර වේවා තමයි මහත්ව තියලා තියෙන නම. ඉතින් දැන් රත්තරන් පාට නෙළුම් මල අපේම නිසා රම්පත්තිල වුණා. රම්පත්තිල ආදර වේවා වුණා. දැන් මහගාලේ වැව කියන්නේ. මහගාලේ. මහගාලේ වැව තමයි අද විවාහ කරන්නේ. මම කල්යනවට නංගන් වෙනස් වෙනවනේ. දැන් ඒ දෙන්නා මෙතන ඉන්න කාලේ මේ මේ කඳු සිකරය දිගයි කිලෝමීටර් 12ක් විතර. 12ක්. ඒ 12ෙම යනකොට තියෙන ඒ දෙන්නාගේ නංගන් කියවෙන ස්ථාන තියෙනවා දිගටම. එතකොට අසෝ කාලෙන කියලා තියෙනවා මේ මේ මොකද ඒ තැන් ශාස්ත්‍රීය කරනකොට මාලා මෙතන දාලා යන්නේ. ඇයට සුරක්ෂිතව තැනක් ඒ ළඟ ආරක්ෂාවට සැලසුම් කරනවා ඉන්න තැන. ඉතින් මේ මේ කන්ද ඒගොල්ලෝ ඉන්න කාලේ නම දිගදුරු කන්ද. දැන් ගල්ගිරියා කන්ද වෙලා තියෙනවා. ආමේ. දිගදුරු කන්ද තමයි. දිගදුරු කන්ද ගල්ගිරියා කන්ද. ගල්ගිරියා කන්ද වෙලා තියෙන්නේ. හා හා. දැන් අපිට තව මේ මේ ගල්ගිරියා කන්ද මේ සාලිය අශෝක මාලා කතා පොල්තිය සමහර තැන්වල තියෙනවා මේ මේ දෙන්න මේ මේ මෙහි ගමේ මිනිස්සුන්ට බෙහෙත් හේත් කරා ඒ වගේ දේශීය වෛද්‍යකම මෙතන භාවිතා කරා කියලා ඒක ඇත්තක්ද එහෙම නැත්නම් ජනප්‍රවාදයක්ද මහත්යෝ අශෝක මාලා තරුණියක් වශයෙන් තමන්ගේ පැල්පතිය සිටිනකොට පියාණන්ට පියාණන්ට වැළඳුන උදරාබාධය සුව කරේ එතුමිය තමන්ගේ අත පියාණන්ගේ උදරයට තියලා හා හා එතනින් තමයි එතුමිට මේ ශක්තිය ලැබුණේ මේ පෙර පුණ්‍ය මහිමයක් එක්ක තියෙන ආපු කාන්තාවක් යම්කිසි අකුසල කර්මයකට විපාක දීලා හා හා ඉතින් එතනදී මේ ලැබිච්ච ශක්තිය නිසා තමයි එතුමිය මේ ස්ථාන ඉදගෙන ඉඳලා මේ රෝගීන් සුවපත් කරලා තියෙන්නේ හේතුව මොකද සාලි කුමාරයා කියලා තියෙන ගන්ධනවල මිනිසුන්ට නුඹලාගේ නිවෙස්වල රෝගීන් සිටිද්ද රෝගීන් සිටිනවා නම් කැඳවන් එන්න කියලා එහෙම සුවපත් කරලා තියෙනවා ඒ විතරක් නෙමෙයි දුටු ගැමුණු රයතුමාට කුෂ්ඨ රෝගයක් වැළඳුණා ඒ කුෂ්ඨ රෝගය සුවපත් කරලා තියෙන්නේ අශෝක මාලා එතනින් එතුමිය බොහෝ ප්‍රසසුන් ලැබුවා ත්‍යාග ත්‍යාගි භෝග ලැබුවා ප්‍රසසුන් ලැබුවා ඔව් මොකද ඉතින් මොන තාත්තේ වුණත් Tamange මාමණ්ඩියනේ ඔව් නේද ඔව් ඒක ඉදින් මාත් වරක් ගන්න බෑ ඒ විදිහ තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ දැන් අපි අපි දැන් දන්න කතන්දර හැටියට සාලි අශෝක මාලාගේ කතන්දරේ මේ ගල්ගිරියා කන්දෙන් ඉවර වෙනවා ඒක එහෙම ඉවරද නැත්නම් ඒක තව එතනින් එහාට මේ කතන්දරේ යනවා දිගට යනවද කතාව බොහෝ දිගට යනවා මහත්තයෝ දැන් මෙතන දැන් රාජාංගනේ තියෙනවා සාලි අශෝකපුර කියලා කොටස ඔව් කවුරුත් දන්න අදත් ඒ නාමේ තියෙනවා ඔව් එතකොට ඒ පළාත ශාස්ත්‍රීය කරලා තියෙන්නේ මේ දෙන්න. මේ දෙන්න. මේ දෙන්න සාලි අශෝක මාලා දෙන්න. මේ පැත්ත ශාස්ත්‍රීය කරනකොට රාජතුමා දුටුගැමු රාජතුමා අශ්වයා පිටේ තෙන්ද ඇවිත් තියෙනවා. ඒ ස්ථානෙට. ඇවිල්ලා කුමාරයාට සාලි කුමාරට කියලා කියනවා පුතණුවනි මේක හරියට රාජාංගනයක් වාගේ. හා හා හා. කියලා කියන රාජතුමා. එතකොට සාලි කුමාරයා කියනවා පියාණන්ට පියාණෙනි මේ ඔක්කොම සැලසුම් මාලගේ. හා 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 මම කලේ ඇයට උදව් කරපේක විතරයි. එතකොට මොන තරම් සැලසුම් කාර්යයක්ද කියලා ඔබතුමා මේකෙන් ඔයා ගන්න අශෝක මාලා කියන්නේ. අශෝක මාලා කියන්නේ හරි බුද්ධිමත් කාන්තාවක්. බුද්ධිමත් විතරක් නෙමෙයි මහත්තයෝ. ඔව්. මේ ලෝකේ පහළ වෙච්ච සුන්දර කාන්තා රත්න තියෙනවා. ඔව්. එතනින් අපිට ඉහළම තැනට තියන්න පුළුවන් යසෝදරා දේවිය. ඔව්. මොකද මේ ලෝකේ සුන්දර පෙම්වියලවල් ඉන්නවා. රෝමියෝ ජුලියට් රාම සීතා ගාමිණි චිත්‍රා සාලිය මාලා මේ හැමෝට වැඩි සුන්දරම පෙම්වියලට ගැනෙන්නේ සිද්ධාර්ථ කුමාරයාත් යසෝදරා දේවිත් දෙන්න තමයි. ඔව්. එතකොට මේ කපටම පහළ වෙන්නේ යසෝදරා දේවිගේ රූපකායට සමාන කාන්තාවක්. ඔව්. එතකොට කොතන හරි අශෝක මාලා දෙවෙනියනෝ නම් දෙවෙනි වෙන්නේ යසෝදරා දේවියට පමණයි. හා හා ඉතින් ඒ රූප බුද්ධිමත් භාවය තර නෙවෙයි ලලනා ලාලිත්‍ය රූප ශෝභාව නියතමානිකම ගුණවන්ත භාවය රූප ශෝභා හැම දෙෙම තිබිච්ච කාන්තාවක් අශෝක මාලා කියන්නේ අශෝක මාලා කියන්නේ දැන් එතකොට අපිට අපි මේ මේ කැවිදෙනකොට අපිට හම් වෙනවා මේකේ මේ ගුහාවක් තියනවලු යන්න අනුරාධපුරයට ඒ ගුහාවක් තියෙනවා අස්වැයක් පිට යන්න පුළුවන් ගුහාවක් තියෙනවා බින්ගියා තියෙනවද ඒකනේ තියෙනවා තියෙනවා මම මෙතෙන්ද ගිහින් තියෙන කීප වතාවක්ම ඇයි දැන් එහෙම ගුහාවක් හදලා මොකද දැන් අපි දැනගන්න ආසයි දැන් මේ මේ මෙතන ඉඳන් මේක කොහොමද විකාශය වෙන්නේ මේ අනුරාධපුරේට මේ සාලිය සොකමාලා මේ කොහොමද මෙතනින් එහාට මේ කතා ප්‍රවෘත්ති කොහොමද විකාශය වෙන්නේ මෙතෙන්ට මහත්යෝ මේ දෙන්නා පැමිණියාගෙන් පස්සේ මහරජතුමා දැනගත්තේ සාලි කුමාරයාගේ මිත්‍රයාව ප්‍රධාන මිත්‍රයාවන අරිට්ඨ කුමාරයාගෙන් හා හා එතකොට ඒ මාර්ගයෙන් රජතුමා මෙතෙන්ට පැමිණියා.
දුටුගැමුණු රජතුමා මෙතන පැමිණලා තියෙනවා. ගමන මාර්ගයේ දුෂ්කර වුණත් කුමාරයාට කියලා තියෙන පුතණුවනි මට ලේසියෙන් එන්න යන්න පුළුවන් මාර්ගයක් සකසා. එහෙනම් පියාණි මම උමගක් හදන්නම්. හා හා. කෙටි උමගක් කියලා තමයි උමග හැදුවා කියලා තියෙන්නේ. අදටත් උමග තියෙනවා අස්වැක් පිට යන්න පුළුවන් උමග දැන් ටිකක් ජරා ජීර්ණ වෙලා තියෙන්නේ. හා හා. දැන් මේ සියලු කාරණා මං හිතන්නේ අපේ ඉන්න මේ අපේ මිනිස්සුන්ට يعني අපේ මේ සියලු බැතිමතුන්ට එහෙම නැත්නම් අපේ මේ තරුණ තරුණියට මේ සියලු ප්‍රජාවට ආවත් මේ ටික බලා ගන්න පුළුවන්. බලා ගන්න පුළුවනි මහත්තයෝ. ඔව්. අපි ඇත්තටම අපි ආරාධනා කරන අපේ හඳුන මේ මේ කතන්දරේ මම හිතන්නේ මෙතනින් එහාට මිනිස්සු කතා කරන්න ගනි. මේක හැංගිලා තිබු කතන්දරේ. දැන් අපි හැම වෙලෙම කියන්නේ අර ගල්ගිරියකන් සාලියස්ස කොමාලා හැංගිලා හිටපු කන්ද. ඕක තමයි මිනිස්සුන්ගේ තිබ්බේ. හැබැයි මං අද තමයි අපි දැනගත්තේ මෙහි ආවිලා වැව් හැදුවා. ඒගොල්ලෝ මේ සමාජ ලොකු සේවයක් කරා. මේ කියන්නේ තියෙන මේ ඔවුන්ගේ හොඳ يعني හොඳ ගතිගුණ අද තමයි මේ එළියට යන්නේ. එතකොට මේ තමන් තව දැනගන්න කැමති මේ කතා ප්‍රවෘත්තිය මේක පොත්වල ලියවිලා නැද්ද? පොත්වල මහත්යෝ පොත්වල සාහිත්‍යය සමහර විට ලියුවත් එක්තරා යුගයක මේව අයින් කරලා තියෙන්නේ. මොකද මේ මඩ ගැහිීම නිසා. ඔව්. ඒ මඩ ගැහිීම තමයි හේතුව වෙලා තියෙන්නේ. මොකද සාමාන්‍ය මෙතන මාලාගේ ප්‍රශ්නේ තමයි මුල් වෙලා තියෙන්නේ. අහහ. ඒ නිසයි මේ දේක නමුත් මේ ලෝක ඉතිහාසයේ මහත්ව සිදුවිච්ච මුල් දේ නෙවෙයි මේ. ඔව්. එදා දික්ත මංගලිකා කියන රජකුමරිය විවාහ වුණේ ඒ වයි කෙනෙක් සමග. හා හා හා. පොක්කරසාති බ්‍රාහ්මණයාගේ දියණිය විවාහ කරලාගෙන ආවේ ඒ කුලයට. පොක්කරසාති බ්‍රාහ්මණයාගේ දියණිය ඒ කාලේ ඒ ගෝත්‍රයේ ඒ ඉපදිලා හිටිය අපේ බෝධිසත්වයන් වහන්සේ. තමන්ගේ පුතා වෙලා ඉපිදී ආනන්ද හාමුදුරුව. ඒ නිසා තමයි ප්‍රකෘති ශ්‍රාවිකාව ප්‍රකෘතිය ආනන්ද හාමුදුරුවන් පසුපස එළවගෙන ආවේ ජේතවනයේ විහාරයට. හා හා. ඉතින් මේ ඉතිහාසයේ බුදු පියාණන් වහන්සේ ඒ අවස්ථාවේ ධම් සභා මණ්ඩපෙත් දේශනා කරනවා. ඒ සංසාර පුරුද්දට වෙච්ච දේවල්. එතකොට ස්වර්ණතිලකා කියන ඒ තරුණිය විවාහ කරගත්තේ උද්දාල බ්‍රාහ්මණයා. ඉතින් මේ සාලිය මාලා දෙන්නාගේ සම්බන්ධතාවය විතරක් නෙමෙයි මේ ලෝක ඉතිහාසයේ තව දේවල් තවත් තියෙන්න ඇති ඉදිරියටත් වෙයි අදටත් වෙන්න ඉඩක් තියෙනවා. දැන් ඔය කියන කුල ભેද ප්‍රශ්නෙත් එක තමයි මේක ලියවෙන්නේ නැත්තේ. ඔව්. මොකද ඒකනේ කියන්නේ හැමෝම අපි මෙහෙමයි කියලා තමන් ඉහළට යන්න නේ බලන්නේ. නමුත් මොන විශාල තැනක හිටියත් මහා මන්දිරයක හිටියත් මොන ජඩ වැඩ කරත් මහත් ඒවා ඉතිහාසයේ ලස්සනට ලියනවා. ඔව්. ඒකනේ ඇත්ත. ඔව්. නේද? ඒක තමයි බොරුව. නමුත් ඒක හොඳ දෙයක් දැන් අපි හිතමු. දැන් අපේ ජාතිය ආරම්භ වුණා කියනවා විජය කුමාරයාගෙන් පස්සේ. ඔව්. හරිද? එතකොට විජය කුමාරයා එන්න ඉස්සර වෙලා මේ රටේ හිටියේ නැද්ද? රාවණා පෙළපත කුවේණිය පරම්පරා යක්ෂනාග දේව බුදුපියාණන් වහන්සේ වඩිනකොට වැඩම කරනකොට හිටපු ඒ අය කවුද? ඔව්. එතකොට විජය කුමාරයා කියන්නේ ලාට රටින් කරන නරක වැඩ නිසා පිය රජතුමා එළවලා දැම්මා. ඔව්. එළවලා දැම්මා. හිසේ පැත්තක් බාලා 700ක් එක හොරකම් කරනවා, ජඩ වැඩ කරනවා. රජතුමාට නිඳා මාලිගාවේදී එළවලා දැම්මා. ඉතින් එළවලා දාපු කෙනා ඇවිල්ලා මෙයාලා මෙතන හොඳ වැඩ කරේ නෑ මහත්තයෝ. ඔව්. හොඳ වැඩ එච්චර හොඳ වැඩක් කරා නම් තමන්ගේ ලෙයින් හැදිච්ච දරුවෝ දෙන්න තමන්ගේ විවාහක රැජින කුවේණිය එළවන්න තමන් විජය එළවලා දමන්න තරම් පපු කැනත්ත හොඳ පුද්ගලයෙක්ද කියලා ඔබතුමාලා හිතාගන්න. ඔව්. ඔබතුමාලාට පුළුවන්ද තමන්ගේ බිරිඳත් දරුවොත් එළවන්න? නෑනේ. එහෙමනම් එහෙම ලෙන්ගත්තු පපුවක් තිබිච්ච පුද්ගලයෙක් නෙමෙයි. එහෙම කෙනාගෙන්ද අපි ආරම්භ වුණේ. අපි ඇති වුණේ එහෙම කියලා. මම කියනවා මම නම් නෑ කියලා. ආ ආ. එහෙම නැහැ. මම එහෙම නැහැ කියලා මම කියනවා. ඉතින් එතකොට මේ දැන් අපිට දැනගන්න පුළුවන් ද අපේ හාමුදුරුවනේ දැන් මේ සාලිය අශෝකමාලාගේ අවසාන කාලේ කොහොමද ගෙවුනේ? අවසාන කාලය කියන්නේ මහරජතුමා තුන් වතාවක් නාගයෙක් විසින් දෂ්ට කරා. ඔව්. ඒ විශේෂයව කතා තියෙනවා මේ වෙලාව ඉතින් ගන්න අමාරුයි. නමුත් මහරජතුමා පාලනය කරන කාලේ රාජතුමාට කෙනෙහිලිකම් කරමින් තමයි තමන්ගේ මල්ලි සද්ධාතිස්ස කුමාරයා සිටියේ. හා හා. සතුරන් සමග එකතු වෙලා. ඔව්. ඔබතුමා අහලා ඇතිනේ විහාරයක සෑන් ඇඳක් යට සැංගිලා ඉඳලා ඒ මලනුවනි සංගුංගේ කරපිට නොයව කි කියෑම තැනක් තියෙනව නේද? ඉතින් ඒ කෙනෙහිලිකම් කර කර හැඟෙවිත් ඉතින් දැනගත්තා කවදාද මගේ මරණින් පසු මගේ මේ දරුවන්ට හිරිහැරයක් කරදරයක් සද්ධාතිස්ස කරයි. ඔව්. ඒ නිසා ඊට පිළියමක් මම යොදන්න ඕනේ. හා හා.
කියලා රාජතුමා ඒකට ලස්සන පිළියමක් කරලා තියෙනවා මහත්තයෝ. ඒක තමයි මාගේ දිවි තියෙන තුරු දරුවනේ නුඹලාට හිරිහැරයක් කරදරයක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. ඔව්. මාගේ මරණින් පසු වෙන්න පුළුවන්. ඔව්. මාගේ මරණින් පසු නුඹලා මාගන්තොටට යන්න. මාගන්තොට. මාගන්තොටට. හා හා. මාගන්තොටට ගොස් සමුද්‍ර පාලකත් වෙරළ පාලකත් මුණ ගැහෙන. සියලු විධි විධාන මා යොදා ඇති. හා හා හා. මේ රහසක් වශයෙන් තියාගන්න. හා හා හා. දැන් ඊට සෙතනින් පස්සේ එතනින් පස්සේ අපිට විශ්වාස කරන්න පුළුවන් නේ නැව් නැග ඉන්දියාවට ගියා කියන එක පමණයි. ඒ ටික තමයි අපිට. මොකද ඒ කාලේ වෙනකොට රටේ ලෝකේ මහරහතුන්. ලෝකේ රජවරු දාස්මි ධාර්මිෂ්ඨයි. දුටුගැමුණු මහරජතුමත් ඒකට ඉන්දියාවේ ඒ රජකෝ මේ රජ පරම්පරාවල ඒ ගොඩක මික බෑන් මිත්‍රයෝ වාගේ. මොකද ඉන්දියාව පුරා ඒ බුදුදහම ව්‍යාප්තලා තිබිටියන්නේ. ඒතකොට ලංකාවත් ඒ එහෙන් ආපු දහමක් නේ තියෙන්නේ නේද? ඉතින් ඒ නිසා ඒ රජදරුවන් එක්ක සියලුම සාකච්ඡා පවත්වලා තියෙන්නේ නැති මාගේ මරණින් පසු මාගේ දරුවන් එයි. ඔව්. එංගලන්ත මේ ඉතින් යාට ඒ වාසය කරන්න සැලසුම් කරලා තියෙන්නේ ඇති. ඔව්. දැන් අපි හඳුරු නෙමෙයි. ඔය ආදර කතා ගත්තාම අපි ගොඩක් අය දන්නේ ඔය වෙන පිටරට කතානේ රෝමියෝ ජුලියට් ඔය එහෙම කතන්දරනේ. හැබැයි ඒ ගැන ගොඩක් ලියවිලා තිනවා. කවියක් නැතිනම් කවි ලියවිලා තිනවා. නාට්‍යවේදියා ඇති නාට්‍ය ඇදලා තිනවා. දැන් එතකොට අපේ සාලි අශෝක මාලා ගැන අපිට ලියවිච්ච දේවල් ගොඩක් අඩුයි. කවි අඩුයි නාට්‍ය මේ කිසි දෙයක් නැහැනේ. දැන් ඔබ වහන්සේ හරි අපූර්ව වැඩක් කරනවා මෙතන ඉඳන්. කවි ලියනවා. මම මේ වල මහත්ය මේ මුළු කතා පුවත කවි 500කින් සම්පූර්ණ කරන්න පොතක් හදනවා. දැනට මම කවි 265ක් හදලා තියෙනවා. කවි 265ක් හදලා තියෙනවා. හා හා. කවි 265ක ලියාගෙන යනවා. මොකද මේ දවස්වල පොඩි වැඩක් නිසා නතර වෙලා තියෙන්නේ. හා හා. දැන් ඔය කවි මෙතෙක් මීට කලින් කවුරු හරි කවි ලියලා තිනවද පොතක් හරි මේ සම්බන්ධ ලියලා තිනවද? පොත් ලියපු ඇත්තෝ ඉන්නවා ඉතින් උන්ට ඉදිරියටත් ලියයි. අපෙන් පස්සේ අපි කියන දේත් වැරදි කියලා කට්ටිය ලියයි. ආ මේ මම දැක්ක හරි අපුරු සිතුවමක් තියෙනවා සාලි අස කුමාරගේ සිතුවමක් මම හිතන්නේ අපේ ඉදිරියට අපි මේ සියලු දේවල් බලා ගන්න පුළුවන් වයඹ ටීවී හරහා අපේ සියලු ප්‍රජාවට ඉතින් අපේ හාමුදුරනේ මෙතෙන්ට එන අයට මීට අමතරව තව මොනවද මේකේ මේ බලා ගන්න පුළුවන් දැන් මේ කීව මොනවද මේ නටබුන් තියෙනවද මාලිගා ඒව මොනවද මාලිගා කියන්නේ අර තියෙන ප්‍රධාන මාලිගා තිබුණු කන්ද ඒකේ කඳු බෑවුමේ දෙපැත්තට ගොඩනැගිලි දෙකක් තිබෙනවා විශාල ගොඩනැගිලි නෙමෙයි මේ ගොඩනැගිලි තිබිලා තියෙන්නේ ගඩොල් වලිනුත් දැව කඳන් හා හා ඒ කාලේ හතරස් කරලා ඒකමට අවුලා ඒ විදිහේ හෙවිලි කරලා මේ උළු හෙවිලි කරලා හැම කරපේ ඒවයි දේවල් තමයි තියෙන්නේ එතකොට ගල් කණු වාගේ දේවල් ගොඩාක් දුරට ආඩුයි ගඩොල් තමයි මේ වටේට තියෙන අක්කර ගණනාවක විශාල ප්‍රාකාරයක් මොකද සැගවිලා හිටපු පුද්ගලයෙක් මහත්වෝ ප්‍රාකාර බඳින්නේ නැහැ ඔබතුමාලට මට දැන් පෙන්වන්න පුළුවන් මේ ප්‍රාකාර කැබලි. උඩ තියෙන උඩ සාමාන්‍ය උසට තියෙන අඩි 4-5 උසට තාම තියෙන. මේ මං ඉන්න තැන මේ මෙතනින් පටන් ගත්තාම අර පහළ මහ ගලට යනකම් ප්‍රාකාරය තියෙනවා. ඒ වගේ මේ වටේටම තියෙන ඒ ඒගොල්ලෝ හිටපු ටික වට කරලා සුරක්ෂිත. ඊට අවට කුටි ගෙවල් වාගේ තිබ්ටි මුර කුටි වාගේ ඒ වාගේ දේවල් අදටත් ගඩොල් ගඩොල් එවම තැන් තැන් දංගල තියෙන උළු කැබලි වලං කැබලි තියෙනවා. මේ සියලු දේවල් තියෙනවා. සියලු දේවල් තියෙනවා. දැන් අර තියෙන්නේ ඒ අශෝක මාල උයපු වලං වල කැබලි හැම තියෙනවා. ආ ඒ දේවල් තියෙනවා. දැන් අපි ආරාධනා කරනවා ඔබට මේ ගල්ගිරිය කන්දට එන්න. මේ සාලිය අරණ්‍ය සේනාසනට එන්න. ඇවිල්ලා මේක බලන්න. එනකොට මතක තියාගන්න මේක විනාශ කරලා දාන්න එපා. මොකද අපේ හැමදෙනෙක් ගොඩක් තැන් වලට අපේ මේ තරුණ ප්‍රජාව එහෙම කියපුවාම ඉතින් ඔය අපේ නටබුන් වල කුරුටු ගිරිය ඔය ඉතින් සීගිරියත් ලියලා තිබ්බානේ කුරුටු ගිය වල නේද මේක අපි ආරක්ෂා කරගන්න ඕන දෙයක් අපි රැක ගන්න ඕන දෙයක් ඉතින් මේ අපි දවසක එනවා අපේ හැමදෙනා ආපහු දැන් අපි මේ කියපු කතාව මේ තියෙන නටබුන් ටික බලන්න මේ අපේ විශාල පිරිසක් ඉන්න අපේ ඉතිහාසය හොයාගෙන යන පිරිසක් දැන් මේ අපි අපේ ළමයින්ගෙන් අහපුවාම ඒගොල්ලෝ කියන්නේ අපිට ඉතිහාසය එපා වෙලා තියෙනවා. ඒක අපිට කියන්නේ මම දන්නේ හරි රසවත් විදිහට අපේ ඉතිහාසය දීලා නැහැ. හැබැයි අපි දැන් මෙතෙන්ට ආවට පස්සේ තමයි තියෙන්නේ අපිට හරි ලස්සන ඉතිහාසයක් තියෙනවානේ. හරි ලස්සන කතාවක් තියෙනවානේ. ඒක හරි අහගෙන ඉන්න පුළුවන් කතාවක් නේ. ඉතින් මේ අපේ ආමඳුරනේ අපි දවසක එනවා මේ ටික බලන්න. ආවට පස්සේ අපේ ආමඳුරට පෙන්වන්න පුළුවන් නේද? ආ මෙන්න මේ තමයි නටබුන්, මේ තමයි අර තීව ප්‍රාකාර, මේ තමයි මාලිගා. ඒ ටික කුළුවරි මාතෝ. ඒ විතරක් නෙවෙයි මේ ස්ථානයේ තව මේගොල්ලන්ගෙන් පැවතෙන රෝපණය කරපු ගස් තියෙනවා. ඒ ගස් වශයෙන් අපිට දැනට තියෙනවා ගොරක. ඔව්. කොස්. හා හා. මීඹ. ඔව්.
එතකොට මේක ව්‍යාප්ත වෙලා තියෙනවා පැනිමොර ඔව් එතකොට ගල්සියඹලා ඔව් කෝන් වීරපලු ඔව් එතකොට බුලත්වැල් කිතුල් මාවේවැල් සිවිය මේ ආදී වශයෙන් දේවල් අදට ෂේවලාගේ ඉතුරු වෙච්චා තියෙනවා ඒවා මම ඇහැට දැකලා තියෙනවා ඔව් අපිටත් බලා ගන්න පුළුවන් පුළුවන් මේ මේ වනාන්තරයේ ටිකක් ඈට කිලෝමීටර් කමාරක් විතර යනවා තියෙනවා විශාල මී අඹගස් තුනක් තියෙනවා ආහා විශාල මී අඹගස් තුනක් තියෙනවා ගොරක ගස් තියෙනවා කොස් ගස් තියෙන අදටත් ගෙඩි හැදෙන කොස් තියෙනවා ඒ කාලේ ඉඳන් කොස් ගෙඩියක් අපි කඩාගෙනත් ආවා ඔව් ඒ අශෝක මාල්ල කොස් ගහකින් දැන් එතකොට අපේ හාමුදුරුවෝ මේක දැන් රජමාලිගාවක් මේ නමුත් මේක කොහොමද මේ පුණ්‍ය භූමියක් වෙන්නේ පුණ්‍ය භූමියක් වෙන්නේ මේ දෙන්නා මෙතෙන්ට පැමිණෙනකොටත් අපේ මහත්යෝ මේ මහරහතන් වහන්සේලා මේ අඩවිය වැඩ ඉඳලා තියෙනවා ආහා ඒක ගොඩාක් දිග කතාවක් මේක ඔව් ඉතින් පසුවත් මේක මේ දෙන්න ශස්ත්‍රීක කරායින් පස්සේ දුටුගැමුණු මහරජතුමා මේවට උදව් උපකාර කරලා තියෙනවා දුටුගැමුණු රජතුමාට සාලි කුමාරයා කියලා දෙනවා පියාණි මම මේක ශාසනයට පූජා කරන්න ඕනේ හා හා එහෙනම් පුතා අනුරාධපුරයේ වැඩ සිටින පුෂ්පදේව මහරහතන් වහන්සේට පූජා කරමු හා හා උන්වහන්සේගේ ගිහි කාලේ අපිට ගොඩක් උදව් කරලා තියෙනවා මොකද යුද්ධෙට එහෙම පසු කාලේ පැවිදිලා අරිහත් ඵලයට පත් වුණා අපිට කරපු සේවයක් කරපු කෙනෙක් ඔව් ඒ නිසා අපි උන්වහන්සේට මෙතන පූජා කරමු අවශ්‍ය සියලු විධි විධාන මම සැලසුම් කරලා දෙන්නම් හොඳමයි පියාණනි කියලා පිය පුතු දෙදෙනා මේ ගැන සාකච්ඡා කරගෙන පුෂ්පදේව හිමියෝ අනුරාධපුරයේ සිට වැඩමවාන ඇවිත් තිනවා 10000ක් සෙනග සමග අලියතුන් සමග වැඩමවාන ඇවිත් තින මේ ස්ථානයට ඒ ඇවිත් ඒ රැගෙන ඇවිල්ලා උඩහා තියෙනවා පුෂ්පදේව හිමියන්ට දන් වැළඳු තැන ආහා පාදෝවණය කරලා පාපිහිඳ සලු එලපු තැන මෙතන පාදෝවණය කරලා එතන දන් වළඳවලා සාලිය මාලා දෙන්න සාලිය කුමාරයාත් අශෝක මාලා කුමරියත් රම්පත්තිරු දෙහික මේ ස්ථානයේ මේ සම්බුද්ධ සාසන ඉරහඳ පවතින අතුරු මේ ස්ථානයේ සම්බුද්ධ සාසනයට පූජා කරනවා කියලා රම්පත්තිරු දෙහික පුෂ්පදේව හිමියන්ට පූජා කරා කියලා තමයි තියෙන්නේ. ගල්ගිරියා කන්ද සාලිය අරණ්‍ය සේනාසනයට ඔබ එන්න. ඇවිල්ලා මේ තීන කරුණු කාරණා මේ දේවල් ටික ඔබ බලන්න. වැළුවට පස්සේ ඔබ තීරණය කරන්න සාලිය අශෝකමාලා සැඟව සිටියද එහෙමත් නැත්නම් සාලිය අශෝකමාලා මේ ගමේ වැඩ කරාද මේ මේ රටේ තොටේ මේ හැරි වැඩ කරාද ශස්ත්‍රීක කරාද ඒක ඔබ තීරණය කරන්න. ඉතින් අද අපිට මේ ඉතිහාසයේ සොයාගෙන යන ගමනේ අද අපිට මේ ඉතිහාසයේ හරි රසවත් විදිහට අපිට අහන්න සලස්සපු ඔබ වහන්සේට ගොඩක් පිං. වයඹ ටීවී නිෂ්පාදක මණ්ඩලය තවත් දවසක මේ වගේ රසවත් ඉතිහාසයක් සොයාගෙන ඔබ හමුවට එන්නම්. අයිබෝවන්. රජ කුමරු පැවසිය මා ලාවන්ට ගත් තීරණය දෙදෙනම හරි මගයන්ට උත්තම දෙදෙනාගේ නාමය බබලෙන්ට ගල්ගිරියා කන්ද ඇත පෙර මුණ ගන්ට